කොකාකෝල සංස්කෘතිය හැදිලා තියෙන අපේ මිනිස්සු ඉල්ලනවා අපේ තරුණ ප්‍රපයිල්න පොඩි එකා කඩේට ගිහිල්ලා තියෙන කොකාකෝල එකක් නැත්නම් බෙප්සි කෝල එකක් ඉතින් මේකෙන් ගැලවෙන්න නම් විකල්පයක් තියෙනවා මංකෝ තාම නැහැ හැබැයි ඔබතුමිය ඔය කියව නිසා මම අභියෝගය බාර ගන්නවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ලියුමක් දෙනවද මෙච්චර කෑන්ට්‍රෝවාණියක් මාසෙට ගන්නවද අපේ බැංකු නිලහරින්ගේ මානසික මට්ටමයි ජනාධිපතිතුමා මාසෙට මට කොච්චර ඉහළ තත්ත්වයක තිබුණත් මං කියන්නේ එතනින් පල්ලෙහාට මේක ගේන්න බෑ ලංකාවේ මොනවද කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ලංකාවේ දේවල් ඉස්සරහට ගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න හොඳ ආයෝජකයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතුමන්ව සම්බන්ධ කරගන්න අපි දුරකථන අංකයන් දාලා තියෙනවා ආයිබෝන් මොකද්ද මේ අතේ තියෙන්නේ මම කෝක් එකක් ගහන්න හදන්නේ බීලා පාටනන් ටිකක් වෙනස් ඒ වුණාට මේ ඒරහමයි නමුත් මේ කොකා කෝලා නෙවෙයි නෙල්ලි කෝලා මේක හදන්නේ අපේ ලංකාවේ අපේ කෙනෙක්ගේ ගෙදරක ඉතින් අද නිලම ලෑස්ති වෙන්නේ මෙන්න මේ නෙල්ලි කෝලා එක ගැන කතා කරන්න හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පල්ලේ තියෙන රත්පර බටන් එක click කරලා අපි බලමු මේ ලංකාවේ ගෙදරක හැදිච්ච නෙල්ලි කෝලා එක මොකක්ද කියලා අද නිලමගේ කතාව තිබහට කෝක් එකක් ගහමුද කියලා අහන හැමෝම නම් කොකා කෝල එකක් බොමු නමුත් ඊට පස්සේ කතන්දර එන්නේ මේ ඔව්ව බොන්න මේ පා කියලා තියන නේද යන් ඇඟට හොඳ නැහැ නේද කියලා අන්න ඒකට අලුත්ම විසඳුමක් අපිට හම් වුණා අපේ රටේ කෙනෙක් නිර්මාණය කරලා තියනවා කොකා කෝල වෙනුවට ඒ රසය තියෙන වෙනම විශේෂ විසඳුමක් මේ මම මේ අතරගත්ත ඒක නෙල්ලි කෝලා ඇත්තටම මේ මේක කොකා කෝලා රසයටම හැදිච්ච නමුත් අපේ ලංකාවේ හදපු මේ විශේෂිත ගුණයන්ගෙන් පිරිච්ච ඒ කියන්නේ ස්වභාවික පානයක්. ඉතින් අද නිල මේ පාන තුනට ආවා මෙන්න මේ ගැන කතා කරන්න අපිත් එක්ක ඉන්නවා මුදිත සමනක්පොඩි මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඔබතුමා තමයි මේක නිර්මාණය කළ මේ 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 බීම එක හදලා තියෙන්නේ. මම මුලින්ම මේ අහන්නම් දැන්. සාමාන්‍ය තිබාර කොකා කෝලා බුමු කියලා අපි හැමෝම කියනවා. ඔක්කක් ගහමු මචං කියලා. මොකද්ද මේ පානේ? මේ පානේ ඇත්තටම මේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන හදපු පානයක්. මේකේ තියෙන්නේ නෙල්ලි කුරුඳු වැල්මි. ඉතින් මේ මේ තුන ගත්තාම මේකින් තියෙන ශරීරයට පානය කරාම නැත්නම් පාවිච්චි කරාම මේ අපේ ශරීරයට ලැබෙන ගුණාත්මක භාවය එහෙම නැත්නම් ලෙඩ රෝගෝ වැළැක්වීමේ තියෙන ගුණය අතින් ගත්තාම ලෝකෙ මං හිතන්නේ වෙනක කුණක් අත දෙයිය. මේ සංයෝගිකත් සංයෝගීතරක් නෙවෙයි මේක වෙන වෙනම ගත්තාමත් මේ 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 කියන ඖෂධ හැටියට පාවිච්චි කරනවා අපි ගෙදර නිරන්තර මේ තුන පහ ඒ වගේ කැමු වෙනකොට පාවිච්චි කරන දේවල්. මං හිතන්නේ ඒක නිසාම වෙන්නේ නැති ඒක නිසාම තමයි මං තාවුරු කළම කියනවා අපේ රටේ කොරෝනා බෝ නොවෙන්න බෝවෙන් ලෙඩ රෝග වසංගත හැටියට බෝ නොවී යන්නත් එක හේතුවක් තමයි අපේ රටේ මිනිස්සු මේක පාවිච්චි කරන නිසා දැනුවත් හොනොද නැත්. භාවිතය නිසා ඒ කියන්නේ කාලයක් තිස්සේ පාවිච්චි කරමු. නමුත් මේක හරියට හොයලා මට මේක මේ මේ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙච්ච නිසා මං වගකීමෙන් කියනවා මේක ඇතුළේ මේක පානය කරන්න ගත්තට පස්සේ හරි මේකේ මේක පානය කරන්න ඕනේ නැහැ මෙන්න මේ කියන දේවල් ටික අපේ පාවිච්චි කරනවා නම් අපි ඉස්සර අම්මා මට මතකයි ඉස්කෝල යන කාලේ හැම සති අන්තෙම අපිට නිලි රස ගිඳ තම්බලා දෙනවා ඒක අනිවාර්යෙන් බොන්න ඕනේ හේතුව තමයි මේ තියෙන උෂ්ණාධික ශරීරයේ තියෙන උෂ්ණාධික ලෙඩ වලට රුක් දෙන තත්ත්වයේ මගහැර ගන්න නම් මේක අම්මා ඒක නොකිය අපිට බොන්න දුන්න බලෙන් සීනි දාලා ඉතින් ඒ ඒ ඒක නිසා දැන් අවුරුදු 57ක් කළාත් අපි මෙහෙම ඉන්නවා මේ ලෙඩ රෝග නොහැදී ඉන්නවා ඉතින් ඒක මම මට හිතුණා මේ මේ කියන දේ නිෂ්පාදනය කරොත් අපේ රටට දුන්නොත් මං කියන්නේ ඉස්සෙල්ලා මේක ලෝකෙට යවන්නේ ඉස්සෙල්ලා අපේ රටේ මිනිස්සුන් සුවපත් කරලා ඉන්න ඕනනේ. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපේ රටේ තියෙන වටිනාම දේවල් ටික පොල් වතුරට හරි මොනවා හරි දෙයක් අපි පිටරට යවනවා හොඳම දේවල් ටික. අපි මිනිස්සු බොන්නේ නැහැ. ඒ බොන්න දන්නේත් නැහැ බිව්වට ඒක තියෙන මොකද්ද කියලා දන්නේත් නැහැ. හැබැයි ලෝකේ දන්නවා. ඒක හොයන්නේත් නැහැ. ඒක හොයන්නේත් නැහැ. හැබැයි මේක ලෝකෙට යනවා. ලෝකෙට ගිහිල්ලා ඒ ගන්න දේශ විනිමය පාවිච්චි කර කොකා කෝලා බිව්වොත් අපිට මොකද වෙන්නේ? අපේ රට මේ මේ කියන සංස්කෘතියෙන් ගලවන්න ඕනේ. කොකා කෝලා කියුවාම එහෙම නැත්නම් කෝලා සංස්කෘතිය කිව්වහම මේ තමයි මේ කොකා කෝලේ කිව්වහම මට මේකට මේ නීතිමය ප්‍රශ්නයක් ඉන්නත් පුළුවන් මේ තියෙන මේ මේ බහුජාතික සමාගම් එක්ක. නමුත් මට ඒක ප්‍රශ්නයක් නෑ. හේතුව මේ රට වෙනුවෙන් කරපු දෙයක්. මේ කෝලා සංස්කෘතියෙන් අපේ රටේ තරුණ පරම්පරාව මිනිසුන් උදව ගන්න ඕනි. ඒ ඒ මුදව ගන්න ඕනේ කියන සංකල්පය නිසාම තමයි මීට අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා මම ගොඩක් වෙලාට ওই දේශීය ආහාර සම්බන්ධයෙන් පරිශ්‍රණය කරපු ඒ සම්බන්ධයෙන් දැනුවත් කරපු වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා දැනුත් ඒවට සහභාගී වෙනවා විශේෂයෙන් කෝස් සම්බන්ධයෙන් ඒ ඒ ඒ වැඩසටහනකදී මම කියලා දුන්නා මේ කාන්තා
පාර්ශවයේ වැඩමුළුවකදී මේ කොස්වලින් කොහොමද මේ අපේ මේ දැන් පරණ දේවල් අපි අලුත් කරගෙන මේ කියන මේ පාම්පිටි කොත්තු වෙනුවට කොස්වලින් කොහොමද ආදේශ කරගෙන මේක කොත්තු කන්නේ කියලා කොත්තු හදලා මම මේක හදලා පෙන්නලා කන්න දෙන්න ගමන් කොහොමද හැබැයි මේ මේ කොත්තුව කනකොට කොකා කොල නම් පාවිච්චි කරන්න එපා කියලා. ඒකෙන් ඇතුලේ වෙන විනාශයක් වෙනවා කියලා. ඉතින් ඒකට එක ලේඩි කෙනෙක් නෝන කෙනෙක් මයින් ඇහුවා හොඳයි මහත්තයෝ ඔයා ඔය කියන එක අපි පිළිගන්නවා හැබැයි කොහොමද කොකා කොල සංස්කෘතිය හැදිලා තියෙන අපේ මිනිස්සු ඉල්ලනවා අපේ තරුණ අපරපා ඉල්ලනවා පොඩි එකා කඩේට ගිහිල්ලා තියෙන කොකා කොල එකක් නැත්නම් පෙප්සි කොල එකක් ඉතින් මේකෙන් ගැලවෙන්න නම් විකල්පයක් තියෙනවා ඔයා එපා කියනවා නම් බොන්න එපා කියනවා නම් අපි පිළිගන්නම් හැබැයි අපිට ඒකට වෙනුවට මොකද්ද දෙන්නේ අපි පොඩි එකා ගිහිල්ලා කොල එකක් ඉල්ලුවාම ඒක නුදී මේක බොන්න කියලා එකක් තියෙනවද කියලා මං කිව්වා තාම නෑ හැබැයි ඔබතුමිය ඔය කිව්ව නිසා මං අපි ඔයගේ බාර ගන්නම් කියලා මං ගෙදර ඇවිල්ලා කල්පනා කරලා ඉන්නකොට මට එකම මතක් වුණේ අම්මා මට පුංචි කාලේ හදලා දුන්න නෙල්ලි කොල එක. සෝරි. සමහර නෙල්ලි කොල නෙවෙයි. ඒ කාලේ මට හදලා දුන්න නෙල්ලි රසගින්ද පානේ. පුංචි කාලේ ඉඳලා මට මතකයේ තියෙච්ච ඉස්කෝලේ යන කාලේ ඉඳලා මතකයේ තියෙච්ච ඒ රස මට දැනුණා. මට හිතුණා මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. නේද? ඒතකොට මේ මෙහෙම ගැටලුවක් වෙනවා දැන්. නෙල්ලි රසගින්ද කුරුදු. දැන් ඕවා තම්බල මොන්න කියපුවාම කට්ටිය කියපු ගමන්ම මූණ පොඩ්ඩක් ඇමුල් කරගන්නවා. රහවුල්නේ. ඇත්තටම මේ සමහරක් අර කොත්තමල්ලි ටිකක් පුවා ගන්නෙත් බොහොම අමාරු. එතකොට මේ නෙල්ලි රසගින්ද පානය කෝල එකක් බවට පත් කරේ. නෑ මෙහෙමයි. දැන් කොකා කෝල එකක් කෝලා එකක් බොනකොට අපේ රටට පළවෙනියෙන් එන්නේ කුරුඳු රස. කුරුදු. ලෝකයේ අපේ රටේ විතරමයි සත්‍ය කුරුඳු තියෙන්නේ. වටිනාම කුරුඳු තියෙන්නේ අපේ රටේ විතරයි ලෝක අනිත් රටවල කුරුඳු තියෙනවාට ඒ කුරුඳු සත්‍ය එහෙම නැත්නම් වටිනාකමෙන් ඖෂධී ගුණයෙන් තියෙන කුරුඳු නෙමෙයි අපේ රටේ තියෙන කුරුඳු මේකට යොදාගත්තොත් මේක මේ හදන්න පුළුවන් කියලා මට හිතුණා කියන්නේ නෙල්ලි රසගින්ද වෙනුවට රසගින්ද අයින් කරලා කුරුඳු දැම්මොත් මේ පානේ එච්චර ලොකු අමාරුවක් වෙන්නේ නැහැ මේක භාවිතයට ගන්න මිනිස්සු මේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියන තැනට ඉඳලා මං මේ අවුරුදු 6 7 තිස්සේ මං මේක පරීක්ෂණ කරා මල්ලංග දුන්නා මම මේ නායක හමුදා ඉඳලා අයින් වෙලාවිලා මම නායක හමුදා වෛද්‍ය අංශයේ වැඩ කරේ හෙදවරේක වශයෙන් ඒ අත්දැකීමුත් එක්ක ඒකෙදි ඖෂධ භාවිත කරනකොට ඇති වෙන ක්‍රියාකාරකම් ශරීරය ඇති වෙන ක්‍රියාකාරකම් මේ සම්බන්ධව ඔක්කොමත් එක්ක දැනුමත් එක්ක මම එක තවදුරටත් හොයලා බලලා මම එක එක මට්ටමේදී මේක පරීක්ෂණ කරලා මම ඊට පස්සේ ඇවිල්ලා මම වෙළඳ ව්‍යාපාරයක් කරා මේ ආහාර මේ විකුරණ එකක් ඔය ටේක් අවේ කියලා කියන්නේ අපි එහෙම එකක් ඉතින් ඒක ඇතුලේ මම කවදාවත් අජිනෝටෝ පාවිච්චි කරේ නැහැ මං ඒ සංස්කෘතියෙන් ගැලවිලා මම තමයි කරේ ඒ නිසා පාන්දුරේ නමක් තියෙනවා මේ අජිනෝටෝ පාවිච්චි නොකරපු එකනා කියලා. ඒකට ඒක ඇතුලේ මම කරපු වැඩේ මේක හදලා මිනිසුන්ට දුන්නා. එක එක මට්ටමේදී. නෙලි කොලා කියලා මං එහෙම කියලා මම දුන්නා. එතකොට ඒ අය දුන්නා එක එකමට මේක මේ කාට ගතිය වැඩි. මේක බෙහෙත් රහක් වෙනවා. මේක අඩු කරගන්න. කුරුඳු රහ වැඩි. එහෙම නැත්නම් මේක අඩු කරගන්න. ඔය විවිධ මේ උපදේශ ඒ අයගෙන් උත්තර ගත්තා. අරගෙන මේ කොහොමද මේ කොරෝනා කාලේ තමයි මේක ඇත්තම ෆෝමියුලා එකම හරියන ෆෝමියුලා එක හැදුනේ මොකද දැන් නිදහස් ගෙදර හිටියේ හදා මේක ඇත්තම හරියම කමෙන්ට්ස් ටික දුන්නේ මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි බෑනයි මේ ගෙදර ඉඳගෙන වීලා නෑ අපච්චි ඔය කොහොමනේ මෙහෙම කරමු කියලා ඒ ගෙදර අපි සාමූහික අපි ඉන්න අතරතුරේ දැන් මේක හරියම එක එලියට මං කියන්නේ නිලමේ අපේ රටේ මිනිස්සු අපේ රටේ තියෙන බදගත්කම එහෙම නැත්නම් අපේ රටේ තියෙන ඓතිහාසික වටිනාකම විතරක් නෙමෙයි ඇයි අපි ඓතිහාසික වටිනාකමක් රටට පත් වෙලා තියෙන්නේ ලෝකයේ කියන එක අපේ මිනිස්සු දන්නේ නැහැ. හැබැයි ලෝකයේ ඉන්න අනිත් හැම දෙනාම මේ රට බැල්ම හිලා මරායන කන්න හදන්නේ මේක අල්ලන්න දඟලන්නේ ඔන්න ඔය කියන ගුණය නිසා. අපේ රටේ වෙන හැම තනකොළ ගහකම බෙහෙත්. මේ හැම දෙයකම ඖෂධී ගුණයක් තියෙනවා. ඒක අපි අපේට මේ ප්‍රියමනාප විදිහට පාවිච්චි කරන්න දන්නේ නැති කමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි බලෙන් හරි බොන්න උනානේ කොත්තමල්ලි වෙනිවල් ගැට කොත්තමල්ලි හොය හොය බොන්න ගත්තනේ දැන් මිනිසුන්ට එහෙම අප්‍රීතාවයක් තියෙනවද කොත්තමල්ලි වෙනිවල් ගැටගෙන පුංචි මම දැක්කේ මම වෛද්‍ය මේ ආංශයේ වැඩ කරපු නිසා මම දැක්ක දෙක දෙයක් තමයි පුංචි හවස් වෙනකොට අපේ ගෙදර අපි ගෙවල් ඉන්න පුංචි කාව වඩාගෙන මේ පුජ්‍යලික මේ ඩිස්පෙන්සරි ළඟ වට වෙලා ඉන්නවනේ අම්මලා හෙම්බ්‍රිසය යන්තම් හැදෙනකොට හුස්ම මෙයා කරගන්න බැරි වෙනකොට ළමයා අරගෙන දුවනවා හැබැයි අද ඉන්නවද ඒක අද මොන තරම් දුරට අඩු වෙලා තියෙනවද? ඒ අඩු වෙන්නේ හේතුව මේ මන් දකිනවා මේක හරි වාසනාවන්ත දෙයක් වුණේ මේ කොරෝනා එක ඇතුලේ. ලෝකයේ වෙනත් රටවල කෙසේ වෙතත් අපේ රටේ
වැලලිලාගිය හැංගිලාගිය දැනුවත් හෝ නැදනත් මේ වර්ග අපේ මිනිස්සු පාවිච්චි කරපු ගැතුලේ හා ඒත් තියෙච්ච ශරීරය හැදිලා තියෙච්ච ජාන ශක්තිය නැවතවරක් උඩට එන්න පුළුවන් උනේ මෙන්න මේ කියන අපේ රටේ තියෙන මේ ඖෂධී ගුණය හා මේ භූමියේ තියෙන බලයක් නිසා. එතකොට ඒ තියෙන දේවල් කැටි කරලා ඒ ගැන හොඳට හිතලා තමයි ඔබතුමා මේ නිර්මාණය. අනිවාර්යයෙන්. එහෙම නැතුව ආවට ගියාර මේ කොකා කෝලා වෙනුවට මොකක් හරි හොයන්න ඕන කියන ආකල්පයක් මට තිබුණේ නැහැ. අර එදා මට අවුරුදු 6 මාර්ක 4 ඉස්සලා මට කරපු අභියෝගයේ මම බාරගත්තේ මේ නිකන් හැලුවට නේ බොහොම බරපතල විදිහට මම ඒක ගත්තා. මොකද හේතුව මම ගිහලා කෙනෙකුට කෑම එකක් හදලා දෙන හැටි කියලා දීලා ඒ කෑම එකේ තියෙන ගුණෙත් කියලා දීලා මේක පාවිච්චි කරන ඉදිරිය කිව්වට පස්සේ ඌට සැබෑ ලෙසම ඒකේ ගුණාත්මක භාවය ලැබෙන්න ඕනනේ. මම නැත්නම් වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් හැටියට කෑම එකක් හදලා දීලා ඒකට මිලක් නියම කරලා මිල ගන්න එක නෙමෙයි වටිනාකම. මම විශ්වාස කරන්නේ මම විශ්වාස කරන්නේ මුදල තමයි ජීවිතය කියලා. ඉතින් ඒක නිසා මේක ඇතුලේ යමක් දෙනවා නම් මම තහවුරු කරලා පුළුවන්කම තියෙනෝනේ මට මේකේ මේ ගුණාත්මක භාවය තියෙනවා කියලා ඔප්පු කරන්න. මේක තියෙනවා. මම මෙහෙම ගැටලුවක් කරන්න දැන්. මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම අපේ ලංකා මිනිස්සු ගැන හිතලා කරපුවා. ඔව්. අවංකම ලංකා. දැන් ඔබතුමා මේක මේ වෙළඳපොළට නිකුත් කරලාද තියෙන්නේ? නෑ. දැන් මේක පරීක්ෂණය කරලා මට ප්‍රධාන ගැටලුවක් වුණේ මේක හැදුවා. හැදුවාට පස්සේ හැම බීමකකම තියෙනවා මේ බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් මික්ස් කරලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඔව්. ඒකට ඒකෙන් තමයි අර මේ පොපියනේ චමත්කාරයයි කියලා කියන තරුණ પરම්පරාවේ පොපියනේ චමත්කාරයයි කියන ඒ චමත්කාරයේ ගුණ එහෙම නැත්නම් ඒ වචන පාවිච්චි කරේම මේ කාබන් ඩයොක්සයිඩ් නිසා. දැන් තු බීමේ තියෙන වටිනාකම නෙමෙයි. අර ඒ කාබන් ඩයොක්සයිඩ් වලින් එන මේ ඒ ඉෆෙක්ට් එක. ඒත් මේක මට ගන්න නම් මට ඕන වුණා මේකට කාබන් ඩයොක්සයිඩ් ටෙස්ට් කරගන්න. ඉතින් මේ ලංකාවේ තාම ඒක කාබන් ඩයොක්සයිඩ් තියෙනවා මචන් ෆුඩ් ග්‍රේඩ් ආහාරම සදුසේ පාවිච්චි කරන CO2 තියෙනවා. නමුත් ඒක අපේ රටේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් රටවල මේ සෝඩා පාවිච්චි කරනවා. නමුත් මේක පාවිච්චි කරන්නේ නැහැ. මට මේක ගහගන්න ක්‍රමයක් නැහැ. ඒක මැෂින් නැහැ. නමුත් ඔක්සිජන් කම්පැනි කාබන් ඩයොක්සයිඩ් මේ CO2 තියෙනවා. ඊට පස්සේ මම මේක ගැන තොරතුරු හොයනකොට මට හම්බුණා ඇත්තම මම කියන්න ඕනේ මේ හරේන්ද්‍ර මහකුමාර් කියලා තරුණ කෙනෙක් පානදිරේ. එයාත් මේ සම්බන්ධව කරන්නේ කෙනෙක්. මම එයාත් එක්ක මේක අවුරුදු ගානක් තිස්සේ සාකච්ඡා කරනකොට එයා මම දැනගත්ත එයාත් මේක කෑන් කරනවා බීම දොඩන් එහෙම තැඹිලි වතුර යවනවා. මම එයාත් එක්ක කතා කරාම එයා මට එකක් හදලා දුන්නා, සාම්පල් එකක් මට හදලා දුන්නා. හදලා දුන්න දීලා දැන් මම හදාගත්තු බීම එකයි CO2 ගැහුවට පස්සේ මම දැනගත්ත මේක තමයි බීම එක කියලා. ඒ වැඩිත් එක ඊට පස්සේ මට ඔය සිලොන් බේවරිජස් කෑන් කම්පැනි එකෙන් මට මේක තාක්ෂණික සහයෝගය දුන්නා. අතර මම ස්තුතන්ත වෙනවා. ඒ අය නොහිටියනම් මට මෙච්චර දුරට මේක ගේන්න හම්බෙන්නේ නැහැ. මට තියෙච්ච ගැටලු තාක්ෂණික ගැටලු මේ දැන් මේ කෑන් එක ලංකාවේ හදනවා. මේ ලංකාවේ මේ කෑන් කම්පැනි තියෙන්නේ. මේ ලංකාවේ මේ කෑන් එක හැදුවට මේක සීම් කරන්න එහෙම නැත්නම් මේක සීල් කරන්න මේ පෙරේවට පස්සේ සීල් කරන මැෂින් නැහැ ලංකාවේ. මේක පිට හැබැයි ලංකාවේ මිනිස්සුන්ට හදන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු හදන්න පුළුවන් ලංකාවේ කාර්මිකයෝ ඉන්නවා මේක මීට වඩා හොඳට කෑන් සීමා මැෂින් හදන්න පුළුවන්. හැබැයි හදන්න ඒක නැහැ. අපේ රටේ නැහැ ඒක භාවිතය නැති නිසා ඒක යන්නේ නැහැ. මට හැබැයි අර ඒ කෑන් මේ සිලොන් මේ බේවරිජස් කෑන් කම්පැනි නිල් ආරින් තාක්ෂණ ශිල්පීන් මට මේක ගොඩක් උදව් කරලා කිව්වා මේ විදිහට. චීනයේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා. ඉතින් මේව ගිහිල්ලා මට මේ සාම්පල් ටික කරන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒක ඇතුළේ මම දැනගත්තා මේක කරන්න පුළුවන් කියලා. මම ගිහිල්ලා ඉතින් මේක ඇහැලා කර්මාන්තයමෙතුමාට ඉදිරිපත් කරගෙන යන වරසනතුමාට ඔහුත් මට උදව් කරා මේක කරගෙන යන උදව් කරාට අපේ රටේ මේ තියෙන සංස්කෘතිය ඇතුළත මේ මම අපි කතාවට කියනවා අපේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ දේශපාලකයන් කියලා. හැබැයි ඊට වඩා එහාට ගිහිල්ලා මේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ නිලධාරි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ඉහළටම ගිහිල්ලා ඊට පස්සේ ඒ තමන්ගේ අයිති රාජකාරී කරන්න ඕන තැනට ගිහිල්ලා කරන්න ඕනම තියෙන මේ රටේ මිනිසුන්ට උදව් කරන එක. මේ රටේ මිනිසුන්ගේ ඉන්න පල්ලෙහා මේ පත්තමේ ප්‍රාථමික මට්ටමින් උඩට ඔසවා තබන එක. ඔවුන්ට අයිති රාජකාරී ගොඩක් තියෙනවා විවිධ ක්ෂේත්‍රවල. හැබැයි එක්කෙනෙක්ව තමන් මං සියලුම දෙනා නෙමෙයි. මේක තුළ ඉන්නවා වැඩි පිරිසක් තමන්ගේ මඩිය ගැන හිතමින් වැඩ කරන කොටසක් නිසාම මේවා මේ තැන්වලම විනාශ වෙලා යනවා. මෙතනින් එහාට කරගන්න බැරි වෙනවා. ඒක ඇත්තටම අපි මේ විශේෂයෙන් සඳහන් කරන කාලයක් අපි දැක්කා ලංකාවේ අපේ තරුණ තරුණ විශේෂයෙන් මේ මේ අලුත් අලුත් දේවල් කරන්න නිතරම පෙළඹිලා තියෙනවා. අපි බොහෝ දේ ඒ ගැන කතා කරා. ඔයාලා පෙන්වුවා මේ දේවල් ගැන. එතකොට ඒ දකින්නකොට අපි නිතරම ඉල්ලපු දෙයක් තමයි මේ දේවල් ඉස්සරහට ගේන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා. දැන් ඔබතුමාගේ මේ නිර්මාණ මේ ප්‍රොඩක්ට් එක මේ නිපැයම දැන් මේ බීම එක වර්තමානයේ මේකේ තත්ත්වය අපි කතා කරා. අපිට
කියන්න අනාගතයේ දැන් ඔබතුමා මේකට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ දැන් මට බලාපොරොත්තු වෙන්නේ මම මේ මේ වෙනුවෙන් මම මගේම නිවසක් මම වෙන් කරලා තියෙන කුලියට දෙන්න පුළුවන්කම තියෙන නිවසක් වෙන් කරගෙන ඉන්නවා මේක කර්මාන්තයේ ආරම්භ කරන්න තැන. මට තැනක් ඕන නැහැ. මේ වෙනුවෙන් වාහනයක් තියෙනවා මේ වැඩේ කරගෙන යන්න පොඩුවෙන් පටන් ගත්තාම මේ කරගෙන යන්න මෝටර් බයික් එකක් තියෙනවා මේවා තියෙනවා ඔක්කොම තියෙනවා මේ සම්පත් ටික තියෙනවා. මුළු ප්‍රොජෙක්ට් එක ගත්තොත් මේ ප්‍රොජෙක්ට් රිපෝට් හදලා තියෙන්නේ මේ මුළු ප්‍රොජෙක්ට් එක ගත්තොත් මේකේ කෝටි එකහමාරක් විතර තමයි මිලියන 5000ක් විතර තමයි මේකට යන වියදම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සියලු දේ තියෙනවා මේ මේකට අවශ්‍ය මැෂින් ටික. ඒ කියන්නේ කෑන් කරන්න ඕන මැෂින් ටිකක් තියෙනවා. මේක වෝටර් ෆියුල් එක මේක ලෝක තත්ත්වයට අනුව ඒකට ඕන අභියෝගයක් ආවොත් ඒක එහෙමනේ අපි ඒ තත්ත්වයෙන් නිෂ්පාදනය කරන අය කියන්නේ මේ පටන් ගත්ත ගමන් නිකන් අර බුලත් පිට කඩේ වගේ දාන්න නැතුව මේක ජාත්‍යන්තර මට්ටමේම නිෂ්පාදනය කරලා ඕනේ අපේ රට මිනිසුන්ට දැන් දෙන්න. අපේ රට මිනිස්සු ඒක දැන් බලාපොරොත්තු වෙන වැඩි දෙනින්. ඒක හොයමින් ඉන්න හොඳ දේ හොයමින් ඉන්නකොට මම ඒක දෙන්නත් ඕනේ මේ විදියට. ඒකට මේක ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිකරණයට අනුව කරනවා නම් මේක වතුර හිටම් පිරිසුදු කරලා ඕනේ පාවිච්චි කරන්න. ඉතින් වෝටර් ෆියුල් ගේට් මැෂින් ගන්න ඕනේ. කාබන් ටැක්ස් බ්ලෙන්ඩින් මැෂින් හදන්න කාබන් ටැක්ස් බ්ලෙන්ඩින් මැෂින් ගන්න ඕන නැහැ. මේක අපිටම නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ ඒ තාක්ෂණය මම හොයාගෙන ඒකටත් මම ඩයග්‍රෑම් ඇඳගෙන තියෙනවා. මම බඩු ටික ගෙනාවත් මට ඒක හදා ගන්න පුළුවන්. ඒකට මේකට චිලර්ස් ඕනේ. කියන්නේ මේක හදලා කූල් කරන්න ඕනේ. කූල් කරලා ඊට පස්සේ කෑන් කරන්න ඕනේ. ඒකට ඒකට අවශ්‍ය දේවලුත් ලංකාවේ හොයා ගන්න පුළුවන්. තියෙනවා බඩු තියෙනවා. එතකොට කෑන් සීමි මැෂින් එකක් ලක්ෂ 4000ක් 5000ක් විතර නම් පොඩි එකක් සෙමි ඔටෝ මැෂින් එකක්. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් මේ ලක්ෂ 50ක පිරිවැයක් මේකට වෙන් කරගෙන අපි හදාගෙන ප්‍රොජෙක්ට් එක හදාගෙන තියෙනවා. හැබැයි මේ ලක්ෂ 25ක් ඕනේ නැහැ. මං කියන ඊටත් වඩා අඩුවෙන් පටන් ගන්නවා නම් ලක්ෂ 25කින් ලක්ෂ 50ක් නැතුව ලක්ෂ 25කින් නැත්නම් 20කින් මේ වැඩි ආරම්භ කරලා මේ වෙළඳපොළ නිකුත් කරන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළඳපොළ නෙමෙයි අපේ මේ ලංකාවේ. මේක ඇතුළේ මම ඇත්තටම මං මේ උත්සාහ කරන්නේ අපේ මේ වැඩිහිටි પરම්පරාව කුරුළු වෙලා ඉවරයි. කතාවට කියනවා ඇත්ත ගුණා වෙච්ච බක් හැට්ටියක් නැවත ඉදවන්න බැහැ. ඒකට හරි අමාරුයි මේ මේ දැමක් කියන්නේ. ඉතින් ඒක නිසා මේ බාල પરම්පරාව නිරන්තර මේක පාවිච්චි කිරීම ඇතුලේ මේකට හුරු වීම ඇතුලේ ඔය කියන දේවල් වලට ගොඩක් පිළිතුරු ලැබෙයි. ඔව් මේ අපි මෙහෙම කතා කරනකොට ඇත්තටම විශේෂයෙන් කියන්නේ මොකද මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ අපේ ලංකාවේ කට්ටිය ගැන හිතලා අපි ගැන හිතලා. මොකද මම අර කලින් පටන් ගන්නකොට කිව්වා වගේ අපේ කට්ටිය සාමාන්‍ය බී වර්ග වල පුරුදු කරා තියෙනවා මචං මොකක් හරි බොමුද කියලා අහනවා. එතකොට මේ වගේ නිෂ්පාදනයක් අපේ රටේ වෙළඳපොළේ තියෙනවා නම් ඒ නිෂ්පාදනය අපිට ශරීරයට හිතකර ස්වාභාවික අමුද්‍රව්‍ය ස්වාභාවික බෙහෙත් වර්ග වලින්ම හදලා තියෙනවා නම් වෙළඳපොළේ අපිට ගන්න ඇත්තරම කොච්චර වටිනවද කොච්චර හිතන්න ඕනේ යමක් ඒකේ තියෙනවද. දැන් නෙල්ලි කෝලා. එතකොට මුතුමාත්මයා දැන් මේක නෙල්ලි සා බෙහෙත් වර්ග වලින් ඔබතුම හදලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මං කියවා වගේ මේ බෙහෙත් වර්ග පොඩ්ඩ අපේ කටිය අකමැති. මේකට කොකා කෝලා රස ගත්තේ කොහොමද? මේ මේ මේක අඩංගු වෙන්නේ මොනවද කියලා අපි කතා කරමු. දැන් මෙහෙමයි දැන්. කෝල එකක්. ඔව්. මේකට දීර්ඝ පිළිතුරක් නැහැ. මේ මේ මේක නෙල්ලි කියලා කියන්නේ පළතුරක්. අපේ මිනිස්සු ඒක ඖෂධයක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. පළතුරක් හැටියට පාවිච්චි කරනවා. නෙල්ලි භාවිතා කරලා කොකා කෝලාගේ තියෙන කුරුඳු රසත් මේකට ඇඩ් කරලා ගත්තාම පස්සේ අර කහට රහත් එක්ක එන කුරුඳු රහයි වැල්මී අඩංගු වුණාම එන උගුරට දැනෙන ඒ රසත් එක්ක මික්ස් වුණාම මේක එනවා කොකා කෝලා රස. මං කියන්නේ නෑ මේ 100%ක් කොකා කෝලා කියලා. මං කියන්නේ එහෙම කොකා 100%ක් කොකා කෝලා හදන්න ඕනෙත් නෑ අපි. මේකේ ඒ රස ගන්න පුළුවන් ඒ රසේ එනවා. සමාන රසයක් එනවා. ඒත් සමාන රසයක් එනවා. දැන් එතකොට මේකට අඩංගු වෙලා තියෙන නෙල්ලි කුරුඳු රසකින්ද ඒ රසකින්ද නෙමෙයි වැල්මී. වැල්මී. රයිට්. එතකොට මේ දැන් මේ ප්‍රොඩක්ට් එක දැන් වෙළඳපොළට නිකුත් කරන්න සහතික කිරීමක් තියෙනවා. ඔව් දැන් සහතික කිරීම කියන්නේ අපි මේකේ ප්‍රොසෙසින්ද සීනි සම්බන්ධව ගුණාත්මකව කොච්චරද කියන එක බලන ලෝ සුගර් ලෙවල් එක තියෙනවා. මේ මේකේ මේ පාට මේ රතු පාට ලෙවල් එක දගෙන උඩ හෙලෙන්න පුළුවන් මේ මේක මේ හයි සුගර් කියලා මේ සා මේ මේ සාම්බලක් හැටියට ගහපු ලේබල් එකක ටීච් එකක් මේකෙත් මේ මේ ඩ්‍රින්ක් එක මේ ඒ කියන ලෙවල් එක හැදුවට පස්සේ සීනි වැඩි කියන එකත් එක්ක ආපු එකත් එක්ක ඒකත් අඩු කරලා දැන් මේක ඕන සීනි වැඩි එකක් දෙන්න පුළුවන් සීනි අඩු එක දෙන්නත් පුළුවන් දැන් ඒ පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා. ඒකට pH එකේ බොහොම අඩුකත් එක්ක ශරීරයේ ගුණාත්මක භාවයම තියෙනවා මේකේ මේ මේකේ ඒ පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා. වෙළඳපොළ දැමීම ගැන කිව්වොත් එහෙම ඇත්තටම අපේ රටේ පාසල් පද්ධතිය මේකට උපයෝග කරගන්න පුළුවන්කම තියෙනවා. කර්මාන්ත ශේත්‍රයේ තියෙන මේ මේ බැගලුම් කර්මාන්ත ශේත්‍රයේ ඒකට අම්මලා ඒකේ පෝෂණය වෙන්නේ ඒ අනාගත අම්මලා ඒ අයව මේ ඊට පස්සේ සංචාරක ශේත්‍රයේ තියෙන මේ
හොටල් ආවෙනික ආමිනික පානයක් කරගන්න පුළුවන්. අපි කල්පනා කරන්නේ අපේ දේශීයත්වයට අපි අතහිර දෙන්න ඕන දේශීයත්වය ඉස්සරහට ගන්න දේශීය නිෂ්පාදන ඉස්සරහට ගන්න ගොඩක් උත්සාහ කරන්න. අපේ රටේ කර්මාන්ත ඇමතිතුමාට එහෙම නැත්නම් ජනාධිපතිතුමාට ලොකු උනන්දුවක් තියෙනවා දේශීය නිෂ්පාදන රටේ හැදලා පිටරටින් ගෙනික නවත්තලා අපේ රටේම නිෂ්පාදනය කරලා ඒ ආදායම අපේ රටට ගෙන්න ගන්න. කුරුඳු හැටියට පිටරට යවනවට වඩා කුරුඳු වලින් බීමක් හදලා පිටරට යවනවා නම් ඒකේ ආදායම උගුණාත්මක භාවය වැඩි කරලා ගන්න. හැබැයි ඒ උනන්දුව තිබුණාට මේක පල්ලෙහාට යනකොට ජනාධිපතිතුමාටවත් කර්මාන්ත ඇමතිතුමාටවත් බැංකුවට ගිහිල්ලා මිනිසුන්ට මේ ණය දෙන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් උපදෙස් දෙන්න. මේක කරන්න කියලා. හැබැයි ඒ උපදේශ සහ ඒ නියෝගය විතරයි එන්නේ. එතනින් පල්ලෙහාට නිල්ධාරීන් ළඟට ආවම අර පැරණි ෆයිල් ටික කොලකට දැහි වලට සීමා වෙලා එතනින් හැර මේක නවතින්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මට ඇයි මම මේ මෙච්චර දෙයක් වටිනා දෙයක් ලංකාවට අපේ රටේ ජනතාවට හදලා දීලා මම මේ ෆයිල් එකකුත් අරගෙන ප්‍රොජෙක්ට් රිපෝට් එකකුත් අරගෙන බැංකුවෙන් බැංකුවට බඩ ගන්න වෙලා තියෙන්නේ. නිල්ධාරියා මේ මම ඉස්සෙල්ලා කිව්වාගේ නිදාසත්යාවෙන් ඉඳගෙන ටයි එක දාගෙන ස්ලිම් සූට් ගහලා රොබෝරු වගේ මේ සුඩ වාඩිල ඉඳගෙන මේකට මෙහෙම බෑ ඔයා මේක නිෂ්පාදනය කරන මම එක කතාවක් කියන්නම් මේක අරගෙන ගිහිල්ලා ඔයා ඉස්සෙල්ලම මේ ප්‍රොජෙක්ට් රිපෝර්ට් එක ඇතුල් කරන්න මේ බීම එක හදලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් විකුණන්න පුළුවන් ඒකේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට කිව්ව ලෙටර් එකක් අරගන්න කියලා මෙච්චර කැන්ටෝන් එකක් අපි මාසිකව ගන්නවා කියලා මං තාම මේක ෆීල්ඩ් එකට දාලත් නෑ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ලියුමක් දෙනවද මෙච්චර කැන්ටෝවානියක් මාසෙට ගන්නවා කියලා ගාමන් ෆීල්ඩ් එකට ගිහලා ගන්න එකවා ඒ මැනේජර්ස්ලා අඳුර නැහැ ඔයා කරන්නේ ඔය පාන්දුරේ ඕන තරම් ජුනිචලා තියෙන ඒ වට ගිහලා ගන්න එකවා ලියුමක් මෙන්න මෙච්චර මාසයකට කැන්ටෝවාන එක කැන්ටින් එකට යනවා කියලා අපේ බැංකු නිලහරින්ගේ මානසික මට්ටමයි ජනාධිපතිතුමා මාසි මට කොච්චර ඉහළ තත්ත්වයක තිබුණත් මං කියන්නේ එතනින් පල්ලෙහාට මේක ගේන්න බෑ මොනක තමයි ඇත්තම කතාව. ඉතින් මගේ අතේ සල්ලි නැහැ. මට මේ මේ වගේ තවත් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් කම තියෙනවා. මම මේක හදන්න ගත්තට පස්සේ මට ආපු අදහස් ඒ කියන්නේ කොච්චර මේ අහගෙන දේවල් වලින් මොනතරම් දේවල් අපේ රටේ කරන්න පුළුවන්ද? අපේ රටේ මිනිස්සුන්ට ජීවිත මේක නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට කීයක් රස්සා වෙනවද? මම කියන්නේ ජනාධිපතිතුමා මේ රස්සාව දෙන්න රජයේ රැකියා දෙන්න උනන්දු වෙන්න ඕන නැහැ. මෙවැනි දේ මිනිස්සුන්ට උදව් කරනවා නම් ඒ අතර ඇති වෙන රැකියා අවශ්‍යතාවයේ අපි මේ මිනිසුන් නිකම්ම එනවා අපේ රටේ ඇතුලේ ඉවර වෙලා යනවා පිට රට ගෑනු යවන්න ඕන නැහැ හම්බ කරන්න ලංකාවේ කර්මාන්ත හදන්න පුළුවන් ලංකාවේ මේ නිෂ්පාදනය අපි දැන් ඔබතුමාලම නිලමේ channel එක හරහා මම දැකලා තියෙනවා අනන්ත අපේ රටේ නිෂ්පාදනය කරන ඒවා කියනවා මිනිසුන්ට බලන්න කියනවා හැබැයි ඒ නිෂ්පාදන මේ රටේ පහ බිහි වෙලා කර්මාන්ත හැටියට බිහි වෙනවා නම් මේක ඇතුළේ මොනතරම් රජී අවස්ථාව බිහි වෙනවද ඍජුහා වක්‍ර එතන මේක උනන්දු කරලා මේ කියන මූලික ප්‍රාග්ධනය මේ වෙන මිනිසුන්ට දීලා විතරක් මදි බැංකු හොර වෙලා තියෙන්නේ මිනිසුන්ට ණය දෙනවා ඒකට මොන හරි ගනුදෙනුත් වෙනවා අර හාබර් එකේ අර රේගුවේ කියන උඩින් හා යටින් කියන වගේ ඒවත් වෙනවා මං කියන්නේ බය නැතු මං කියන්නේ ඒවත් වෙනවා ඒක දුන්නට පස්සේ අර කියන ආයෝජකය උනන්දු වෙන්නේ නැහැ තමන් ගන්න ණයෙන් සැබෑ දේ කරා එයා වැටෙනවා ඒ ණය අරගත්තට පස්සේ භාගයක් විතර වීදම් ගල ඉවරයි ඉතින් එහාට යන්න බෑ ඉතින් ඕක තමයි ලංකාවේ ගොඩක් නිර්මාණයන් වලට වෙලා දෙන දත්ත. ඇත්තටම අපි ආරාධනා කරනවා මේක මේ හොඳට හිතලා බලලා කරන්න ඕන දෙයක්. මොකද මේ නිෂ්පාදනය කරලා තියෙන අපේ ලංකාවේ ඇත්තටම ඖෂධීය ගුණයකින් යුතු පානයක්. මේක මේ සාමාන්‍යයෙන් කොකා කෝලා බොන්න පුරුදු වෙච්ච කට්ටියට ඒකට හොඳ ආදේශකයක්. නමුත් මේකෙන් ඇඟට ලොකු හිතකර බවක් තියෙනවා. ඒකේ තියෙන බෙහෙත් වර්ග. ඉතින් අපි ආරාධනා කරන්නේ දේශීයත්වයේදී යගෙන ලංකාවේ මොන හරි කරන්න ඕන කියලා හිතාගෙන ඉන්න ලංකාවේ දේවල් ඉස්සරහට ගන්න ඕන කියලා හිතාගෙන ඉන්න හොඳ ආයෝජකයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතුමන්ව සම්බන්ධ කරගන්න අපි දුරකථන අංකයන් දාලා තියෙනවා මෙන්න මේ දේ ඉස්සරහට ගන්න මොකද අපේ ලංකාවේ නම ගෙනියන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් මේකත් ඉතින් ඒ වගේ දේවල් ගොඩක් ගැන අපි කතා කරා අද කතා කරේ විශේෂම දෙයක් මේ නිෂ්පාදනය ඉස්සරහට ගන්න පුළුවන් අපේ ලංකාවේ ලොකු තැනකට අපි ලංකාවට ආවේනික පානයක් කරගන්න අනිවාර්යෙන් ඉතින් ලොකද ලංකාවේ දෙන ඖෂධ වලින් හදලා තියෙන්නේ මේ පොළවේ හැදෙන ඖෂධ වලින් හදලා තියෙන්නේ මාහිර නමත් විශේෂ මා ප්‍රොඩක්ට් අතරම මේ ලංකාව ගැන අපි කතා කරනකොට මේ වගේ විශේෂ දේවල් ගොඩක් තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා නැතවත කවුරු හරි ආයෝජකයෙක් ඉන්නවනම් කවුරු හරි මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් ඇවිල්ලා මෙතුමන් හම්බෙන්න මෙතුමන්ගේ දුරකථන අංකයට කතා කරන්න සම්බන්ධ කරගන්න. ඉතින් හැමදාම අපි විශේෂ දේවල් කතා කරේ. ඒ විශේෂ දේවල් ඇතුළත අපි දැක්කා මේ පුංචි ලංකාව ලෝකේ දෙවැනි වෙන්නේ නැති වෙන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේවල්. ඉතින් අදත් ඒ වගේ විශේෂ දෙයක් කතා කරේ නැවත වතාවක් කියනවා මෙන්න මේ දේවල් ඉස්සරහට ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔබට ආරාධනාවක් තියෙනවා. එහෙනම්
නිලමේ ගිහින් එන්නේ හදන්නේ. ඉතින් මතක් කරනවා නිලමේ දුරකථන අංකයේ තියෙන විශේෂ දෙයක් තියෙනවා නිලමේට කතා කරන්න නිලමේට ඒ සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් එවන්න. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාගේ වටිනා කාලය කැප කරලා අපි සමග ඉබුණාට. ගිහින් එන්නේ හදන්නේ අමතක කරන්න බා නිලමේ channel එක subscribe කරන්න පල්ලෙහාට තියෙන රතු වර button click කරලා අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.